ඇන්තනි කලාපවුල ගැන කාටවත් අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. රටක් ආදරය කරන ඇන්තනි කලාපවුලේ බාල පුතුණුවන් සජිත අනුත්තර නාඩගමක් සමග ටෙලිකරලියට ඇවිල්ලා ඉන්නවා. සජිතගේ ටෙලිහටන ඇරඹුණේ තාවකාලිකව ඒට තෙත තැබුවෙත් බොහිමියානුවාහි රස්තිය අධිකාර පෙම්වතා තුලිනුයි. ඒ කියපු පළමු රංගනය තුලින්ම එදා විචාරයටත් ජනතා ප්‍රසාදයටත් පත්තුණු මේ අපූරු තරුණ රංගනවේදියා අද නාඩගම්කාරයෝහි සරාතුලින් අසීමිත කතා බහකට ලක් වෙලා තියෙනවා. ස්වර්ණවාහිනී තිරේ සතිය දිනවල 9:30ට විකාශය වන බොහෝ දෙනෙක් ආදරය කරන නාඩගම්කාරයෝහි ප්‍රධාන චරිතයේ සරාවන සජිත අනුත්තර අප්පච්චි වගේම බොහොම කතා බහට දක්ෂයෙක්. ඉතින් හැමෝගෙම කතා බහට ලක්වන මේ නෙළි නාට්‍ය පිළිබඳව සජිත අනුත්තර මේ විදිහටයි සත්‍යන්ත පුවත්පතක් වන මෞරට හාට් අතිරේකයට කතාබහ කළ තිබුණේ. ඉතින් කාර්යබහුල කාලවකවානුවකයි සජිත මේ දවස්වල ඔබ දවස කිවන්නේ කියලා වැඩක් නැහැ. මේ කතා කරන මොහොතෙත් බොහොම පරිස්සමට ඉතුරු කරගත් විනාඩි ගණනක් ඔයාලා වෙනුවෙන් වෙන් කරගත්ත නිසායි. ලහි ලහියේ දුවන්නේ නාඩගම්කාරයෝ ෂූටින් වලටද? අද මේ දුවන්නේ නම් දෙරණ එකේ රියැලිටි වැඩසටහනක ෂූටින් වලට. නාඩගම්කාරයෝ ෂූටින් වලට සූදානම්මයි ඉන්නේ. වැඩ ගොඩක හිරවලා ඉන්නවා වගේ නේද? ඒක හිරවීමක් නෙමෙයි, කාර්යබහුල බව කියන්නේ කලාකරුවෙකුට සතුටක්, ආත්ම තෘප්තියක්. පහුගිය දවස්වල කොරෝනා නිසා ගෙවල් වලට කූඩු වෙලා හිටපු කලාකරුවන් ආයෙමත් ෆීල්ඩ් එකේ බැහැලා ඉන්න එක සතුටක්. වැඩේ කියන්නේ පවුලේ අය එක්ක කතා බහ කරන්නවත් විවේකයක් නැති එක තමයි අඩුපාඩුව. මොනවද ඉතින් ඔය හැටි තියෙන වැඩ? ඉන්නකො මං ස්ටෙප් බයි ස්ටෙප් කියන්නම්. මේ දවස්වල ටීවී දෙරණේ සරිගම ක්‍රොස්ඕවර් කියන රියැලිටි වැඩසටහන කරනවා. ලිටල් ස්ටාර් වැඩසටහනට සහභාගී වුණු අය එයින් ජයගත් ළමා ගායක ගායිකාවන් තමයි ඒ අතර ඉන්නේ. ඒ වගේම අඳුන්ගිර සහ නාඩගම්කාරයෝ ෂූටින් වලටත් දුවනවා. ඒ වැඩ ටික ඒ විදිහටම ගොඩ ගැහෙද්දි තරුණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වුණු ඉන්දික කරන ලස්සන ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. සච් ක්‍රියේෂන් ගැනත් රහස නොකියන්නේ ඇස් වහවා දීවි කියලාද? අයියෝ නැහැ, ඒක ගැනත් කියන්න තමයි හිටියේ. ඒක මගේම නිර්මාණයක්, මං තනියෙන් කරන වැඩක්. සජ් ක්‍රියේෂන් කියලා නම තිබ්බෙත් සජිත කියන නමේ මගේ මුල් කොටස අරන්. සජ් ක්‍රියේෂන් ආයතනය තුළ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මියුසික් වීඩියෝ, කෙටි චිත්‍රපටි වැනි නිෂ්පාදන කටයුතු. එහි කුළුදුල් නිර්මාණය වුණේ මගේම ගීතයක් වුණු කළුවර නම් මියුසික් වීඩියෝවයි. දෙවැනි පියවර ලෙස නදීමාල් පෙරේරාගේ ආදරියේ ගීතයේ මියුසික් වීඩියෝව සජ් ක්‍රියේෂන් ආයතනය තුළින් නිර්මාණය වුණා. හිතුවට වඩා සජ් ක්‍රියේෂන් බොහොම හිට් වෙලා නේද? ඇත්තටම ගොඩක් ආරාධනා ලැබෙනවා. නාඩගම් කාර්යොත් නොහිතූ මොහොතක හිට් වුණා කිව්වොත් හරි නේද සජිත? හරියට හරි අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තුළ නාඩගම් කාර්යෝ ජයග්‍රාහී ගමනක් යන්න අරන් තියෙනවා. ෆේස්බුක් හරහායට ලැබෙන කමෙන්ට්ස් හරිම අරුත්බරයි. ඒ වගේම ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් එහි චරිත විවිධ ආකාරයට චිත්‍රයට නගන්නට අරන් තියෙනවා. සරාගේ පෝස්ටර් ත්‍රිවිල් වල පිටුපස විදුරුවල හලවලා කියලා තාරංචි. ඔව්, සරාගේ චරිතය නිසා ඔවුන්ට ලොකු වින්දනයක් වෙලා. සමහර ත්‍රිවිල් රියදුරු මහතුන් ඔවුනෙම පින්තූර තම ත්‍රිවිල් එකේ අලවගත් ඡායාරූප පවා මට වට්ස්ඇප් කරනවා. ඇත්තටම මට ඒ සතුටක්. මගේ රංගන ජීවිතේ මගේ රංගනේ ඔවුන්ගේ හිතට එහෙම වැදුනේ මට ලොකු ගෞරවයක්. මෙගා නාට්‍ය කලාව ප්‍රතික්ෂේප කර ඔබ නාඩගම් කාර්යයට එකතු වුණේ ඇයි? මම මෙගා කලාව ප්‍රතික්ෂේප කළේ නැහැ. මං අකමැති වුණේ දින නියමයක් සීමාවක් නැතිව නාට්‍ය ඇදී යෑමේ කලාවටයි. බලන්න ඒ දවස්වල අපේ අප්පච්චිලා රඟපෑ පළුගු මණිකේ කඩුල්ල වැනි ටෙලි නාට්‍ය යම් සීමාවන් තිබුණා. වැඩිම වුණත් නාට්‍යයක් විකාශය වෙන්නේ දවස් 20යි නැත්නම් 25යි. එතනින් ඒ විදිහට අවසන් වුණු ටෙලි නාට්‍ය කලාවට ප්‍රේක්ෂකයා ආදරෙයි. සීමා සහිතව විකාශය වූ අගයක් සමග නිම වූ ඒ ටෙලි නාට්‍ය අද කොයි මොහොතේ විකාශය වුණත් ප්‍රේක්ෂකයෝ ඒවට අසුන් ගන්නවා. මෙගා රැල්ල නරක නැහැ. හැබැයි ඒවට අද කොටස් ගණනේ සීමාවක් එනවා නම් ඇත්තටම ඒ කාලෝචිතයි. වැඩිම වුණොත් කොටස් 30ක් 50ක් වගේ සීමාවක් ආවොත් ඒට අඩු කාලයක මෙගා නාට්‍ය කරනවා නම් මෙගා කලාව විහිළුවක් වන්නේ නැහැ. ප්‍රශ්නයට අවශ්‍ය උත්තර ලැබුණේ නැහැ සජිත. හොඳයි, ඒ උත්තරේ මම දෙන්නම්. නාඩගම් කාර්යෝ ටෙලි පිටපත මගේ අතට ලැබුණාම මං ඒ කියවගෙන ගියේ එක හුස්මට. පිටපත දුරකථන ඇමතුමක් නිසාවත් පැත්තකින් තියන්න මට හිතක් තිබුණේ නැහැ. ලස්සන නවකතාවකට වගේ මං ඒකට සමවැදුනා. සරා මටත් නොදැනීම මගේ හිතට ඇතුල් වෙලා. ඔහු වෙතට මාව ඇබ්බැහි කරවගත්තා. කෙටියෙන් කිව්වොත් මට සරාගෙන් ගැලවීමක් තිබුණෙම නැහැ. අනික මේක ශිවගුරුනාදන් මහත්මාගේ වැඩක්. බොහිමියානුවට මාව තෝරගත්තෙත් ඔහු. පළමු ටෙලි නාට්‍යෙම මාව සම්මානනීය රංගනවේදියෙකු කළ ඔහුගේ ආරාධනය මං කොහොම ප්‍රතික්ෂේප කරන්නද? තවදුරටත් කියනවා නම් ශිවගුරුනාදන් සහ සද්දා මංගලසූරිය බණ්ඩාර කියන්නේ හරිම අපූරු සුසංයෝගයක්. කලා ලෝකේ මං ගරු කරන පිරිස අතර ඔවුන් මූලිකයි. ඉතින් ඒ නිසා මං නාඩගම්කාරයෝ හි සරාට මනාපේ දුන්නා. මං හිතන්නේ උත්තරයට ඒ ටික සෑහේවි කියලයි. නිසැකමේ සෑහෙනවා සජිත. දැන් කියන්න බලන්න ඔබේ බොහිමියානුවන් පසුව කලාවෙන් ඈත් වෙලා ගියේ ඇයි?
කලාවෙන් ඈතුනේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසා මට නිර්මාණවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණා. කෙටි කාලයකදී යෞවනයෙකු ලෙස ඔබ දැක්වූ ශිල්පාරම්භය විශ්මිතයි නේද? ඔබ හිතන තරමට නම් මම යෞවනයෙක් නොවේ. මං හිතන්නේ බොහොමයක් දෙනකොට මාව පේන්නේ වයසට වඩා පුංචි විදිහට. අවාහි රංගන විට කවුරුත් හිතුවේ මම වයස අවුරුදු 8ක 10ක පොඩි එකෙක් කියලායි. හැබැයි අවා චිත්‍රපටයේ පෙනී ඉද්දි මට වයස අවුරුදු 16 සම්පූර්ණ වුණා. ඒ කියන්නේ ඔබ ව්‍යංකලනයකට හිමිකම් කියනවා නේද? එහෙම කල්යාණයක් ගැන නම් මම අහලා තියෙනවා තමයි. රංගන වේදිකාවක් ලෙස අඩු වයස් වෙනුමට ලොකු ආසයක් නේද සජිත? ඔව් ඉතින් අපි හැම හිතමු. ඒත් ඉතින් වයසට යන සත්‍ය අත්දැකීමට අපි හැමෝටම මුණ දෙන්න වෙනවා. හැකියාවන් කීපයකින්ම ඔබ පරිපූර්ණයි. ලස්සනට ගැයීමේ හැකියාව දිනු කරගන්නේ නැද්ද? දැන්ටමත් මම සින්දු හතරක් පහක් කියලා තිනවා. ඒ ගීත YouTube ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉහළම ප්‍රතිචාර ලැබලා තියෙනවා. ඔබ කලාකරුවෙකු ලෙස ඒ ගැන තෘප්තිමත්ද? මම මගේ අතින්ම දැන් ඕක කිය කියා පාරම් බාන්නේ නැහැ. ඒ වගේම මොනවද මං කරලා තියෙන්නේ කියලා මා ගැන අවතක්සේරු කරගන්නෙත් නැහැ. සජිත අනුත්තර ලෙස මං ගැන මං හිතන විදිය මෙහෙමයි කියලා මම කියන්නම්. පැමිණි දුර ගැන ඉතාම සතුටුයි. හැබැයි මට තව යන්න තියෙන දුර බොහොමයි. පැමිණි දුරට වඩා යන්න තියෙන දුර ගැන මම වඩා හිතට ගන්නවා. රංගනයේ ගායනයේ නර්තනයේ අතර ඔබ වඩාම මනාප නර්තනයටද? ඔව්, මම නර්තනය තුළ බොහෝ දුර යන්නට ප්‍රිය කරනවා. ඒ වගේම ඒ සඳහා අවැසි පසුබිමත් සකසමින් ඉන්නවා. අප්පච්චිගේ එකගෙයි සොකරි ප්‍රසන්න විතානගේ නම් ප්‍රවීණ කලාකරුවාගේ ගාඩි චිත්‍රපටය හරහා යම් ආකාරයකට මගේ නර්තන හැකියාව ඉදිරිපත් කිරීමේ අවකාශයක් මට ලැබුණා. එවැනි ප්‍රවීණයින් යටතේ මං ලද ආභාෂය සහ වරප්‍රසාද මට විශාල පිටිවහලක් කියලා නොකියම බෑ කියලයි ප්‍රවීණ කලාශිල්පී ජැක්සන් ඇන්තනීට නොදෙවිනි ඔහුගේ බාල පුතණ්ඩියා අවසානයේ ඒ විදිහට කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.